එක කාලක හිටිය මේ මනුස්සේ ඒ මනුස්සයා පාරය යනකොට දැක්කලු පෙරහැරකට අලි ගෙනියන. හරිද? පත අලි සද්දන්තය. හරි? මෙහෙම උසයි. මෙහෙම බලන්න ඕනේ. හරි? ඒ අලිම්ම අරගෙන යනවා ඇත්ගොව්. අලි ගොඩක් ගෙනියන. හැබැයි උඹ බැඳලා තියෙන්නේ හෙන චූටි ලණුවකින්. හරි? පට්ට චූටි ලණුවකින්. ඒක නිකන් මෙහෙම කකුල හෙල්ලුවත් කැඩෙන හැල්තිකේ ලණුවකින් තමයි බැඳලා තියෙන්නේ. හැබැයි අලි ටික අරගෙන යනවා. එක අලියෙක්වත් කඩාගෙන යන්නෙත් නැහැ. හරි? මේ මනුස්සයට හරි පුදුමයි ඒක. ඇයි උසාවියේ මෙච්චර චූටි ලණුවකින් බැඳලා මේ අලි ටික මූට දෙකක් දීලා යන්නේ නැත්තේ? ඊට පස්සේ ඇත්ගොව ළඟට ගිහිල්ලා අහනවලු මේ මහත්තයෝ, දැන් මේ අලි හෙන සද්දන්තයි. ඈ? ඌ මේක කඩාගෙන යන්න පුළුවන්. මේ චූටි ලණුව හරකෙක් උණක් කඩනවා අලියෙත් තියා. ඇයි මුන් මේ කඩන් යන්නේ නැත්තේ? එතකොට ඇත්ගොව hina වෙලා කියනවලු මුන්ට චූටි කාලයක් තිබ්බනේ. අපි මුන්ව ට්‍රේනින් කරන්න ගන්නේ පොඩි කාලේ. හරිද? ඒ පොඩි කාලේ මුන්ව බැඳලා තිබ්බ ඔය සයිස් වල ලණුවලින්. ඒ කාලෙට උන්ට ඕක කඩන්න බෑ. ඉතින් අවුරුදු ගානක් තිස්සේ උන් ඒකට පුරුදු වෙලා මුලින් ට්‍රයි කරනවා කඩන්න බෑ, දඟලනවා, කපා ගන්නවා. හරිද? ඊට පස්සේ උන් දන්නවා දැන් මේක කැඩෙන්නේ නැහැ. එතනින් එහාට උන් ලොකු වෙනවා තමයි. හැබැයි උන්ගේ ඔළුවට මේ ලණුව චූටි වෙන්නේ නැහැ. උන් තවමත් හිතාගෙන ඉන්නේ මේ ලණුවට උඹ හිර කරලා තියාගන්න පුළුවන් කියලා. ඉතින් උන් කවදාවත් කඩාගන්න ට්‍රයි කරන්නේ නැහැ. උන් ඒමම ඉන්නවා. පැහැදිලිද? උන් ලණුව කඩාගන්න ට්‍රයි කරන්නේ. අපි ඉර වෙලා ඉන්නවා එක ක්‍රමයකට. ආ? එතකොට ඒ ක්‍රමය අසාර්ථකයි කියලාත් පේනවා. හැබැයි අලුත් ක්‍රමය හොඳයි කියලාත් පේනවා. ඒ ක්‍රමයට යන්න හිත දෙන්නේ නැහැ. ඇයි? අපි අරකට හිර වෙලා කොටු වෙලා ඉන්නේ. පැහැදිලිද? ඒ ලණුව කඩන්න පුළුවන් කියලා අපිට හිතට හිතෙන්න පේන්න. අන්න එතකොට අපිට ඕක කඩාගෙන තමන්ගේ ක්‍රමේ වෙනස් කරලා පාඩම් ටික කරගෙන යන්න, පරණ ක්‍රමේ අතාරින්න ඕනේ නම් අතාරලම දාන්න.